සාදරයෙන් පිළිගන්නවා AFM channel YouTube මාලිකාව වෙතට මම ප්‍රවීණ යාන්ත්‍රික ඉංජිනේරු මනෝජ් ජයකොටි ඉතින් හැමදාම වගේම අදත් මම ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ වැදගත් වීඩියෝවක් උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයේ විශේෂ යටතේ අධ්‍යාපනය ලබන ඒ වගේම ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයකට අනුබද්ධව ඉංජිනේරු විෂය හදාරන ශ්‍රී ලාංකික දූපුතුන් වෙනුවෙන් සැකසූ දේශන මාලාවක තවත් එක් සුවිශේෂී දේශනයක් සමගින් අදත් අපි හමු වෙමු. ඉතින් මතක ඇතුවම AFM channel YouTube නාලිකාව subscribe කරලා අපි යමු වීඩියෝවට. සුබ දවසක්. මම ප්‍රවීණ යාන්ත්‍රික ඉංජිනේරු මනෝජ් ජයකොඩි. AFM channel YouTube නාලිකාව වෙනුවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද දින මගේ දේශනාවට මාතෘකාව කරගත්තේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයේ යටතේ එන ඉංජිනේරු ඩ්‍රෝයින්ස් එනම් ඉංජිනේරු ඇඳීම යන පාඩම් මාලාව යටතේ ෆස්ට් ඇන්ගල් සහ තර්ඩ් ඇන්ගල් ප්‍රොජෙක්ෂන් එහෙම නැත්නම් පළමු කෝණේ සහ තෙවන කෝණේ ප්‍රක්ෂේපණ පිළිබඳ මාතෘකාව මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා මේ පළමු කෝණේ සහ තෙවන කෝණේ ප්‍රක්ෂේපණ අතර මූලික වෙනස්කම් පැහැදිලි කර දීමටත් ඔබට ඒ භාවිතයෙන් ඒ පළමු කෝණේ සහ තෙවන කෝණේ ප්‍රක්ෂේපණ හරහා ඉංජිනේරු වැඳීමක් සිදු කරන්නේ කෙසේද යන්නත් පැහැදිලි කිරීමට ඉතින් AFM channel YouTube නාලිකාව subscribe කරලම අපි දේශනේ ඉස්සරහට යමු. ඔව් අපි මුලින්ම බලන්න ඕනේ මේ orthographic projection එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. සමහර විට ඔබ මේ වෙනුවට බලලා ඇති මා විසින් AFM channel YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන ලැබූ videos කිහිපයක් මේ වෙනුවටත් මේ orthographic projections කියන මාතෘකාවට දෙමින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ videos වල අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මේ orthographic projection එකක් කියන්නේ මොකද්ද? මේ projection එකෙන් කොහොමද අපිට අවශ්‍ය ඒ views engineering ඇඳීමට අදාළ views ලබා ගන්නෙ කොහොමද කියන මාතෘකාව. යටතේ අපි පළමු කෝණය සහ තුන්වන කෝණය ප්‍රක්ෂේපණ සම්බන්ධයෙන් උත් යම්කිසි මට්ටමකට සාකච්ඡා කරා. හැබැයි ඔබගේ දැනගැනීම වෙනස මම මේ අවස්ථාවේදී සාරාංශ වශයෙන් මේ orthographic projection එකක් කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කතා කරා orthographic projection එකක් කියලා කියන්නේ parallel projection ක්‍රමයක්. parallel projection technique එක මෙහිදී සලකුණු ලබන්නේ සියලුම ආලෝක කිරණ සමාන්තරගත කදම්බයක් ලෙස තිරයකට පතිත වෙන අවස්ථාවක්. එහිදී මූලික සිද්ධාන්ත දෙකක් පිළිබඳව කතා වෙනවා. පළවෙනි දේ තමයි අපි කතා වුණේ line of sight කියන එක. ඒ කියන්නේ ඇසේ සිට අපි සලකුණු ලබන object එකේ ඉඳලා එන මනක්කල්පිත ආලෝක කිරණයක් line of sight කියලා ගත්තේ. දෙවෙනි සාධකය තමයි plane of projection. ඒ කියන්නේ අපි සලකුණු ලබන තිරය. එතකොට මේ මූලික සාධක දෙක මත පදනම්ව, ඒ කියන්නේ line of sight සහ plane of projection යන මූලික සාධක දෙක මත පදනම්ව තමයි අපි මේ projections කරේ. එතකොට මොකද්ද මේ orthographic projection එකක් කියලා කිව්වොත්, orthographic projection එකකදී වෙන්නේ මේ line of sight සහ මේ plane of projection අතර කෝණය අංශක 90ක් එහෙම නැත්නම් ලම්බකයි. මේ ආලෝක කිරණය තිරයට පදිත වෙන්නේ සෑම විටම අංශක 90ක එහෙම නැත්නම්
ලම්භක කෝණයකින් මේක තමයි මෙතන තියෙන විශේෂත්වය. එතකොට මේ ලම්භකව පද්ධතියම තුලින් අපිට ඒ අවශ්‍ය ඉංජිනේරින් views engineering drawings වලින් ගන්න පුළුවන් ඒ orthographic views ලබා ගන්න කොහොමද කියන එක තමයි අපි මේ පසුගිය videos වලින් සාකච්ඡා කරේ. ඉතින් ඔබට ඒ නරඹන්න බැරි වුණා නම් මේ වන විට ඔබට පුළුවන් මුලින්ම ඒ videos දීපේ නරඹලා ඉවරලා මේ video එකට නරඹන්න. හරි. දැන් අපි කතා කරනවා මේ අපේ ප්‍රධාන මාතෘකාව මේ first angle සහ third angle projections වල යන කලින් මේ glass box approach කියන එක මෙතනදී අපි සලකනවා. අපිට දීලා තියෙන object එක පැති 6කින් යුක්ත වීදුරු පෙට්ටියක් ඇතුලේ රූපේ පෙන්වා ඇති පරිදි ස්ථානගත කොටලා තියෙනවා. ස්ථානගත කර තියෙනවා. ඔබට වෙනවා මේ වීදුරු පෙට්ටියේ පැති 6ක් තියෙනවා. ඔය රූපේ පේන ආකාරයට මේ ඉදිරියෙන් පේන්නේ මේ මුල් පැටි තුන විදුරු පෙට්ටිය. ඊට අමතරව අපිට ඇතුලෙන් වෙනම තව පැටි තුනක් නොපෙනෙන්නට තියෙනවා. මේ බැඳින් තියලා තියෙන්නේ ඔබට මේ පේන ඔබ්ජෙක්ට් එක. දැන් අපි කරන්නේ මේ මේ තුන් පැත්තෙන් බලලා අපිට පේන view එක අඳිනවා. දැන් මේ ආකාරයට මේ ඉහළින් බලලා අඳින කෙනෙක් මේ කොළපාටෙන් දිස් වෙන පෙනුම අඳිනවා. මේ ඉදිරිපසෙන් බලන කෙනෙක් මේ රතු පාටින් දිස් වෙන පෙනුම අඳිනවා. මේ පැත්තෙන් බලන කෙනෙක් මේ නිල් පාටින් දිස් වෙන පෙනුම අඳිනවා. එඳලා ඉවරලා අපි කරන්නේ මේ වීදුරු පෙට්ටියේ මේ මූණක් තුන දිග අරිනවා මෙන්න මේ ආකාරයට. මෙතනින් කැපවක් කළා අපිට පුළුවන් මේ වීදුරු පෙට්ටියේ මේ පෙනුම් තුන දිග අරලා 2D plane එකකට ගන්න. නැත්තම් ද්විමාන තලයක දිග හරින්න. හරියම අපිට වෙනවා මේ තියෙන ඉදිරිපස පෙනුම, මේ තියෙන ඉහළින් පෙනුම, මේ තියෙන පැත්තෙන් බැලුවම පේන පෙනුම. මේක තමයි අපි glass box approach එක යටතේ කතා කරන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ අසුරෙන් කොහොමද පළමු කෝණය සහ තුන්වන කෝණයේ ප්‍රක්ෂේපණ හඳුනාගන්නේ කියලා. ඔව් අපිට පේනවා යලිත් තරක් මේ රූපේ මේ වීදුරු පෙට්ටියේ මේ අවස්ථාවේදී මුහුණත් හයම අපිට දැర్శණය වෙන්න පුළුවන් දැర్శණය වෙන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා සැලකුවේ මේ ඉදිරිපසෙන් පිහිටි මුහුණත් තුන පමණයි. ඊට අමතරව අපිට දැන් මේ පිටිපසෙන් තියෙන මුහුණත් තුනකුත් පැහැදිලිව දකින්න පුළුවන්. දැන් අපි කරන්නේ මේ හය පැත්තෙන්ම බලලා අපිට පේන රූපයේ ප්‍රතිබිම්බය මේ වීදුරු තලය මත ඇඳලා දැක්වීම. දැන් බලන්න මුලින්ම මේ ඉදිරිපස මුහුණින් බලන කෙනෙකුට මෙන්න මේ ධාර පැහැදිලිව පේනවා. එතකොට එයා ඒ ධාර මෙන්න මේ රූපේ පරිදි ඇඳලා මේ පැත්තේ පෙනුම සම්පූර්ණ කරලා තියෙනවා මේ ආකාරයට. ඉහළින් බලන කෙනෙකුට පේන පෙනුම තමයි මේ ටිකක් මෙහාට කරලා ඇඳලා තියෙන්නේ. හරිනම් මේක අඳින්න ඕනේ මේක යටින්මයි. ඒක පේන්නේ නැති නිසා මෙහාට කරලා ඇඳලා පෙන්වලා දීලා තියෙනවා. උඩ වේනවා මෙතන කඩ ඉරක් තියෙනවා. මෙතන කඩ ඉරක් තියෙනවා. අපි ඒ පිළිබඳව වෙනම කතා කරමු. මේ පැත්තෙන් බැලුවම අපිට පේන view එක පෙනුම තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ එක සම්පූර්ණ කරලා තියෙනවා. මේ ධාර අපිට සියල්ලම පේන්නේ මේ ආකාරයට. පිටිපස්සෙන් බලන කෙනෙකුටත් පේන රූපය මේ ඇඳලා තියෙනවා. ඔබට වෙනවා මේ ඉදිරියෙන් බලන රූපය සහ පිටිපස්සෙන් අදර රූපය අතර යම් කිසි සියුම් වෙනස්කම් කීපයක් තියෙනවා. දැන් මේ ඉර ගත්තොත් කඩ ඉරක්, මේක කඩ ඉරක්, හැබැයි මෙතන ඉර සම්පූර්ණ ඉරක්. ඊළඟට ආපහු ඉහළින් අඳින ඉහළින් බලන කෙනෙකුට පේන රූපය මේ ඇඳලා තියෙන්නේ. යට ඉඳන් බලන කෙනෙකුට පේන රූපය තමයි මේ ඇඳලා තියෙන්නේ. යට ඉඳන් ඒකෙත් මේ ඉරි කඩ ඉරි වෙලා තියෙනවා. හැබැයි ඉහලින් බලනකොට ඒ ඉරි තනි ඉරි. මේ පැත්තෙන් නැත්තම් මෙන්න මේ පැත්තෙන් බලන කෙනෙකුට පේන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒකෙත් මේ ඉරි දෙක කඩ ඉරි වලින් ඇඳලා දක්වලා තියෙනවා. මේ ඉරි දෙක දක්වලා තියෙන්නේ සම්පූර්ණ ඉරි වශයෙන්. ඉතින් මෙතන අපිට දකින්න පුළුවන් පෙනුම් හයක් සම්පූර්ණයෙන්ම
මේ වීදුරු පෙට්ටිය ඇතුලේ තියෙන මේ උපකරණේ පෙනුම් හයක් අපිට මේ ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. දැන් මම කියන්න යන්නේ ඇයි මේ කඩයිරි ඇයි මේ තනීරි කියන්නේ. අතර මේ තනීරි කියලා වෙනින් පෙන්වලා දීලා තියෙන්නේ සෑම විටම අපිට ප්‍රදර්ශනය වෙන මායින් නැත්නම් මාජින්ස් කියලා කියනවා. මේ කඩයිරි වලින් පෙන්වලා තියෙන්නේ අපිට කෙලින්ම පේන්නේ නැති ඒවා. දැන් උදාහරණයක් අපි මේ පැත්තෙන් බැලුවොත් අපිට මෙන්න මේ ධාරය පැහැදිලිව පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ධාරයක් තියෙනවා කියලා. ඒක නිසා තමයි කඩයිරක් දක්වන්නේ. හැබැයි මේ පැත්තෙන් බැලුවොත් අපිට ඒ ධාරය පැහැදිලිව පේනවා. ඒක නිසා අපි සම්පූර්ණ ඉරකින් දක්වලා තියෙනවා. දැන් මේ පැත්තෙන් බලනකොට මෙන්න මේ ධාරය. මේ නැම්මක් තියෙනවා මේ ධාරයක් නැමිමක්. මේ ධාරය පැහැදිලිව පේන්නේ. ඒක නිසා තමයි මෙතන අපි කඩයිරක් දක්වලා තියෙන්නේ. මේ පැත්තෙන් බලලා කෙනාට මේ ධාරය පැහැදිලිව පේන නිසා මෙතන තනි ඉරකින් දක්වලා තියෙනවා. අපි යටපැත්තෙන් බැලුවාම අපිට මේ ධාරය පැහැදිලිව පේන්නේ. ඒක නිසා මේක කඩයිරකින් දක්වලා තියෙනවා. මේ ධාරය පේන්නෙත් නැහැ. ඒක නිසා කඩයිරකින් දක්වලා තියෙනවා. මේ වටේ ධාර විතරයි පේන්නේ. මේ වටේ ධාර තනි ඉරකින් පෙන්වලා තියෙනවා. ඉතින් මේක තමයි අපි මේ ග්ලාස් බොක්ස් අප්‍රෝච් කියලා කියන්නේ. මේ ග්ලාස් බොක්ස් එක ඇසුරෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය ඉංජිනේරු වැඳීම් සඳහා අවශ්‍ය වියස් ඔක්කොම ඕල් වියස් වියස් හයම එකපාර ලබා ගන්න. ඒ ක්‍රමවේදය තමයි අපි ඊයේ විස්තර කිරීමට යෙදුනේ. ඒ වගේම තවත් උදාහරණයක් තමයි මේ රූපේ දක්වලා තියෙන්නේ. ඔබට පේනවා ඔබට දීලා තියෙන ඔබ්ජෙක්ට් එක මේ ආකාරයේ. ඔබ මේකේ හය පැත්තෙන් බලලා ඉදිරියෙන් බලනවා, පසුපසින් බලනවා, දකුණු පසින් බලනවා, වම් පසින් බලනවා, ඉහලින් බලනවා, පහලින් බලනවා. බලලා ඔබට පේන පින්තූර හයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ පේන්නේ ඔබට ඉදිරිපසින් බැලුවම පේන දේ. මේ ඇඳලා තියෙන්නේ ඉහලින් බැලුවම ටොප් වියු එක. ඉහලින් බැලුවම ඔබට පේන ආකාරය. මෙන්න මෙතන කඩයිරි දෙකකින් පෙන්වලා තියෙනවා. මෙන්න මේ වෘත්තයේ මේ සිදුරක් තියෙන්නේ. මේ වෘත්තයේ මේ ධාර දෙක. මේ පහලින් බැලුවම පේන ආකාරය මේ විදියයි. පහලින් බැලුවමත් අපිට මෙන්න මේ වෘත්තයේ ධාර දෙකයි මෙන්න මේ ධාරයයි පැහැදිලිව පේන්නේ නැති නිසා තමයි අපි කඩයිරි වලින් දක්වලා තියෙන්නේ. මේ දකුණු පසින් බැලුවම පේන ආකාරය නැවතවරත් මේ දක්වලා තියෙන්නේ අපිට පැහැදිලිව නොපෙනෙන එහෙත් ඇතුළතින් නැති ධාර. මේ වම් පසින් පේන ආකාරය ඒ විදිහමයි. මේ තියෙන පිටුපසින් පේන ආකාරය ඔබට පේනවා. මේ අපි පිටුපසින් බැලුවම අපිට මෙන්න මේ ධාරය පැහැදිලිව පේන්නේ. ඒක නිසා කඩයිරකින් දක්වලා තියෙනවා. මෙන්න මේ ධාරයේ මෙතන තියෙන ධාරය පේන්නෙත් නැහැ. ඒ නිසා කඩයිරි වලින් දක්වලා තියෙනවා. ඉතින් මේක තමයි අපිට දෙන ලද මේ ඔබ්ජෙක්ට් එකේ අපිට අඳින්න පුළුවන් ඕතෝග්‍රාෆික් වියුස් 6. අපි ඉදිරියට ගිහිල්ලා බලමු ෆස්ට් ඇන්ගල් සහ තර්ඩ් ඇන්ගල් ප්‍රොජෙක්ෂන්ස් පිළිබඳව. අපි කතා කරා මේ ග්ලාස් බොක්ස් අප්‍රෝච් එකෙන් කොහොමද අපිට අවශ්‍ය ඒ ඕතෝග්‍රාෆික් වියුස් 6 ලබා ගන්න කියලා. ආපහු සැරයක් අපිට පේන්න තියෙනවා මේ වීදුරු පෙට්ටියේ ඉදිරිපසෙන් තියෙන මුහුණක් තුන සහ පිටිපස්සෙන් තියෙන මුහුණක් තුන. මේ ඇඳලා තියෙන වීදුරු පෙට්ටියේ ඉදිරිපසෙන් මුහුණක් තුන, මේ තියෙන වීදුරු පෙට්ටියේ පසුපස මුහුණක් තුන. අපි ඊළඟට කරන්නේ මේ මුහුණක් තුන තුන හය මේ කොටස් දෙකක් ලැබෙනවා ඉදිරිපස සහ පසුපස. අපි මේක දිගහැරලා බලනවා. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකේදී මොකක්ද අපිට ලැබෙන්නේ කියලා. මේ තියෙන්නේ අපි කතා කරපු පිටිපසෙන් තියෙන මූණක් තුන. ඔබට වෙනවා මේ මේක දිගහැරියාම අපිට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයේ එනුම් තුනක් තියෙන අයිටම් එකක්. ඊට පස්සේ අපි බලනවා මේ ඉදිරිපසෙන් තියෙන මූණක් තුන දිගහැරියා. එතකොට අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයේ පෙනුවක්.
ඔබට පේනවා අපි මේ මෙහෙම උනත් තුන ගත්තේ මෙන්න මේ ධාරේ කපලයි කියන්නේ මෙන්න මේ ධාරේ මෙහෙම කපලා මේ පෙට්ටිය දිග ඇරලා තියෙන්නේ දැන් තුනයි ඉදිරිපසින් මෙන්න මේ ධාරේ කැපුවා කපලා මෙහෙම දිග ඇරියා ඒ කපන ධාරේ ඇත්තටම එච්චරම වැදගත් නැහැ මම මේ දැනගෙන පිණිස පොමණ ඉදිරිපත් කරේ දැන් ඔබට ඇවිල්ලා තියෙනවා මේ පිනුම් තුන සැකසුම් දෙක මෙන්න මේ පළවෙනි ක්‍රමයට දිගහැරියාම තමයි අපි මේ හඳුන්වන්නේ මේ ෆස්ට් ඇන්ගල් ඕටෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් කියලා මේ දෙවන ක්‍රමයට එහෙම නැත්නම් ඉදිරිපස මුහුණත් තුන දිගහැරියාම තමයි අපිට ලැබෙනවා කියලා කියන්නේ මේ තර්ඩ් ඇන්ගල් ඕටෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් එක. ඉතින් මේක තමයි මේ ෆස්ට් ඇන්ගල් සහ තර්ඩ් ඇන්ගල් ඕටෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන්ස් කියන්නේ මොනවද කියන එක වීදුරු පෙට්ටිය භාවිතයෙන් එහෙම නැත්නම් ග්ලාස් බොක්ස් අප්‍රෝච් එකකින් පැහැදිලිව අඳුරගන්න තියෙන කෙටිම ක්‍රමය. මේ දිලා තියෙන්නේ ඒ සම්මත සලකුණ. මෙතනදී තේරුම් ගත යුතු කාරණා දෙකක් තියෙනවා. එක තමයි මේ ෆස්ට් ඇන්ගල් තර්ඩ් ඇන්ගල් මේ විදියට ප්‍රක්ෂේපණය කරනකොට මේ මේ බලන විදිය වෙනසක් කරලා නැහැ. අපි හැමෝම බලලා තියෙන්නේ දැන් මේ ෆ්‍රන්ට් මේ කියලා තියෙන ෆ්‍රන්ට් එක බලලා තියෙන්නේ හැමදේම මේ පැත්තෙන්. ඒකයි මේ පෙනුම ගත්තේ. මේ පැත්තෙන් තමයි බලලා තියෙන්නේ. මෙතනදිත් බැලුවේ මේ පැත්තෙන්ම තමයි. ඒතකොට මෙතනදි කරේ අපි මේ පැත්තෙන් බලලා මේ පේන මෙන්න මේක තමයි මෙන්න මේ පෙනුම තමයි මේ පෘෂ්ඨයේ ඇඳලා තියෙන්නේ. එන්ඩ් එකට මේ RS කියලා තියෙන රයිට් සයිඩ් දකුණු පැත්ත. ඇත්තටම මේ තියෙන දකුණු පැත්ත. මේ දකුණු පැත්තෙන් මෙහෙම බලලා ඒ පේන රූපේ තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙතනත් එහෙමයි. මෙතන දකුණු පැත්තෙන් බැලුවා මෙන්න මේක මෙන්න අපේ ප්‍රතිබිම්බය. පේන රූපේ ඇඳි මෙතන හැබැයි. මෙතනදී අඳින්නේ මෙතන මේකේදී අඳින්නේ මෙතන. ඊට පස්සේ ඉහළින් බැලුවා টপ මේ T කියලා හරි টপ කියන එක දෙකේම. ඉහළින් බැලුවම පේන එක මෙතනදී ඉහළින් බලලා අඳින්නේ අපි මේ පළුවේ. මෙතනදී ඉහළින් බලලා අඳින්නේ අපි මේ උඩ පළුවේ. මොකද අපි මේක පළු තුන තුන වෙන් වෙන් වශයෙන් තමයි මේ දිගාරින්නේ. එතකොට මෙතනදී අපිට යට පළුවේ අඳින්නවා, මෙතනදී උඩ පළුවේ අඳිනවා. මෙතනදී ඇතුළ අඳිනවා, මෙතනදී පිට පළුවේ අඳිනවා. මෙතනත් එහෙමයි. පිට පළුව මෙතන අඳිනේ ඉන්න තියෙන ඇතුළ පළුව. ඉතින් මේ විදිහට මේ පළු තුන දිගාරියම අපිට එන views එක තමයි මේ තියෙන්නේ. මේක තමයි first angle orthographic projection කියන්නේ. මේක තමයි third angle orthographic projections කියලා මූලික වශයෙන් හඳුන්වන්නේ මේ තියෙන්නේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් තවත් වැදගත් විදිහ රූපරාම වෙලක් මේ ඔබට පේනවා මේ අපි මෙතනදී පාවිච්චි කරලා දෙන්නේ මේ මෝටර් රථයක පෙනුම මෝටර් රථයක් කියන එක. දැන් අවස්ථා දෙකේම පළවෙනි අවස්ථාව ෆස්ට් ඇන්ගල් ප්‍රොජෙක්ෂන් ඇඳලා වෙන්නලා තියෙනවා මේ තියෙන සිම්බල් එක. මෙතන තර්ඩ් ඇන්ගල් ප්‍රොජෙක්ෂන් එක මේ තියෙන සිම්බල් එක. මේ අවස්ථා දෙකේදීම අපේ ඉදිරිපස පෙනුමේ කිසි වෙනසක් නැහැ. මම අර ඉස්සෙල්ලා කතා කරා විතරේ ෆ්‍රන්ට් එලිවේෂන් එකේ වෙනසක් නැහැ. මොන දැන් අපි යන්නේ අපි බලමු ඉස්සෙල්ලාම තර්ඩ් ඇන්ගල් එක. මොකද මේක ටිකක් පහසු නිසා මෙතන දෙලා තියෙන්නේ අපි මේ තියෙන මෙලියලා තියෙන රයිට් සයිඩ් view C. මේ C එක පැත්තෙන් කියන්නේ කාර්යයේ පිටිපස්ස පැත්තෙන් අපි මෙහෙම C පැත්තෙන් බලලා එන පෙනුම මෙතන ඇඳලා තියෙනවා. ඔයගොල්ලන් පේනවා මේ ලියලා තියෙන රයිට් සයිඩ් view C එන්න ඇඳ. මේ පැත්තෙන් බැලලා අපි මෙතන ඇඳ. මේකෙදි කරන්නේ left side view B. B පැත්ත මෙන්න මේක B. ඒ කියන්නේ left වෙනවා. වම් පැත්තෙන් බලලා වම් පැත්තෙම ඇඳ. මෙතන කරලා තියෙන්නේ bottom view E. මේ E පැත්තෙන් බලලා E අකුරක් ගන්නවා මේ පැත්තෙන් බලලා bottom view එක අපි මෙතන ඇඳා. ඒ කියන්නේ මේෙන් බැලුවා මෙතන ඇඳා. මේකෙදි කරලා තියෙන්නේ උඩින් බලලා මෙතන ඇඳා. එතකොට third angle projection එකේදී බොහොම පැහැදිලිව තේරුම් ගන්න දකුණෙන් බලලා දකුණෙන් ඇඳා, වමෙන් බලලා වමේම ඇඳා, උඩින් බලලා උඩයක ඇඳා, යටින් බලලා යටයකම ඇඳා. එතකොට වෙනසක් කරලා නැහැ. හැබැයි අපි first angle එකට ගියාම වෙනවා. දැන් මේ view එක කියන්නේ left side view B. මේ B වලින් බලලා B view එක B පැත්තෙන් බලලා වම් පැත්තේ පෙනුම left side කියන්නේ ඒකනේ. වම් පැත්තේ පෙනුම ඒ කියන්නේ B වලින් මෙලුවම් පේන එක තමයි අඳින්නේ දකුණු පැත්තේ.
ඒකට වෙනස මේ කාර් එකේ ඉස්සරහ පැත්ත ඇඳලා තියෙන මෙතන ඉස්සලා ඇඳි පස්සේ පැත්ත දැන් ඇඳලා තියෙන ඉස්සරහ පැත්ත දැන් අපි පස්සෙන් බලනකොට පස්සෙන් බලනකොට පේන පේනවා ඒ කියන්නේ C කියන view එකේ ඇඳලා තියෙන මෙතන වම් පැත්තනේ right side view C C කියන එක බලලා ඇඳලා තියෙන වම් පැත්තේ බලමු යටින් ඇඳලා බලලා ඒක E යටින් බැලුවම පේන්නේ E ඒක කොහෙද ඇඳලා තියෙන්නේ උඩ මෙතන bottom view E උඩින් ඇඳලා තියෙන්නේ උඩින් බැලුවම D ඒක ඇඳලා තියෙන්නේ යට මේ top view D top of එක උඩින් බලලා යටින් ඇඳලා යටින් බලලා උඩින් ඇඳලා වමෙන් බලලා ඒ කියන්නේ C වලින් බලලා ඇඳලා තියෙන්නේ මේ පැත්තේ එතකොට ඔන්නෝක තමයි මේ දෙකේ තියෙන මූලික වෙනස. ඉතින් මේ රූපරම් වල බලපුවම අපිට පේනවා ඉතින් මේ views ඕන එකක් first angle මේ views ඔක්කොම third angle projection එක. එතකොට අපි දැනගන්න ඕන first angle projection එකේදී මෙතන පැහැදිලිව දිහා තියෙනවා top view comes below the front view. top view කියන්නේ උඩ උඩින් උඩ පෙනුම front view එකට යටින් තමයි අඳින්නේ. right side view drawn to the left of front view එකට වමෙන් දකුණු පෙනුම වමෙන් වම් පෙනුම දකුණේ උඩ පෙනුම යටින් යට පෙනුම උඩින් ඔක තමයි first angle projection එකේ මූලධර්ම. third angle projection එකේදී කියෝ top view comes above the front view උඩින් බලුවොත් උඩමයි top view එක front view එකට උඩින්. ඒතර bottom view එකට යටින්. ඒ කියන්නේ front view එකට යටින් bottom එක. right side view drawn to the right of front view දකුණෙන් බැලුවොත් දකුණෙන්මයි අඳින්නේ වමෙන් බැලලා වමෙන්මයි අඳින්නේ ඕක තමයි තියෙන මූලික වෙනස. එතකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ මේ first angle projection ISO සම්මුතියේදී හැබැයි third angle projection ගොඩක් කරලා පාවිච්චි කරනවා මේ American standards වල ඇමරිකාවේ अमेरिकन एक्स जनपद इंजीनियरिंग स्टैंड थर्ड एंगल प्रोजेक्शन गुड़ाक यूज करें गुड़ाक कटवा ईएसओ मेथड उतनी फर्स्ट एंगल प्रोजेक्शन गुड़ाक आवट मेक तमें क्रमवेदे इतकोट सामान्य अट ड्रॉइंग ऑटोग्राफिक प्रोजेक्शन फर्स्ट एंगल हो थर्ड एंगल ड्रॉइंग का जनरेट करने के दुर्ना हम अपीट अभी कथा करा कलिंग वीडियो वाला आवमाशे व्यूज तुनक के दला पेन नंदो ने ये तो कुछ उपद में इस तरह पेन नंदरा व्यूज तुनक का वाशे नो आवमाशे व्यूज इट वैली अंदर के ला वरदक नहीं बट आवश्य प्रमाण ये टा वैली पूरे अंतिम अत काले नाश किया ये कनेक्शन आप ही कराने ये अवश्य में तुम पैत्त हो ला ये पैत्तिंग अंदला पेन ना එතකොට දැන් උදාහරණයක් විදිහට මේ වාහනේ අපිට අඳින්න කිව්වනම් ඕටෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් ෆස්ට් ඇන්ගල් ප්‍රොජෙක්ෂන් එකෙන් ඔබට පුළුවන් පළවෙනි විදිහට මෙන්න මේ views තුන front elevation ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් බලලා මේ side elevation එක අඳින්න පුළුවන් මේ උඩ පැත්තෙන් බලලා අපිට පුළුවන් top view එක නැත්තම් plan view එක generate කරන්න මේ තියෙන එක ආකාරයක්. හැබැයි මෙතනදී පැහැදිලි දැන් අපි ඉස්සරහ කොයි වගේද කියලා කියලා නැහැ. මේක වාහනයක හිඳ තමයි ප්‍රශ්නේ තියෙන සාමාන්‍ය ඔබ්ජෙක්ට් එක නම් මේ විස්තර ඇති. ඊට අමතර මේ තියෙන දෙවෙනි ආකාරය. මෙතනදී පුළුවන් අපිට අපිට ෆ්‍රන්ට් වියු එක පෙන්වලා තියෙනවා. ඉහළින් බලලා ටොප් වියු එක පෙන්වලා තියෙනවා. එහෙනම් තමයි ප්ලෑන් වියු කියලා කියනවා අපි. මේ පැත්තෙන් වම් පැත්තෙන් බලලා මෙතන ඇඳලා තියලා තියෙනවා වම් පෙනුම. ඒ කියන්නේ එතෙන්දී අපිට ඉදිරිපස පෙනුම වෙන්නන්න හැකියාවක් තියෙනවා. හැබැයි මෙතනදී මේ තුන විතරක් ඇඳලා පස්සේ ඉදිරිපස පෙනුම වෙන්න විදියක් ලැබෙන්නේ නැහැ. ඊළඟ විදිය තමයි මේක. මේ ක්‍රමයේදී ඇඳොත් අපිට මේ views තුන පෙන්වන්න පුළුවන්. හැබැයි එතකොට මේ දෙක ගැන දන්නේ නැහැ. හතරවෙනි ක්‍රමයේ පෙන්වුවොත් මෙන්න මේ ආකාරයට මේ තුන පෙන්වන්න පුළුවන්. මේ දෙක විස්තර දෙන්න විදියක් නැහැ. මෙතනදිත් ඒ විදියයි. third angle projection එකෙන් අඳින්න කියලා කිව්වොත් අපි කරන්නේ මෙහෙම උඩින් බලලා මේ පැත්තෙන් ඇඳලා මේ පිටිපස්සෙ එක මෙතනින් ඇඳලා. ඒතර මේ views තුන මේක third angle projection එක. මේ දෙවෙනි ආකාරය. මේක තුන්වෙනි ආකාරය. මේක හතරවෙනි ආකාරය.
එතකොට මෙතනදී තේරුම් ගත යුතු කාරණා තමයි මෝටර් රථයක් ගත්තාම හතර පැත්ත හතර විදියක්. හය පැත්ත හය විදියක්. ඒක නිසා තමයි අපිට මේ ගැටලුව එන්නේ. මොකද views තුනකින් සියලුම විස්තර පෙන්නන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් අපිට ලැබෙන objects වල එහෙම views තුනකින් අපිට පුළුවන් සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා අපේ ඉංජිනේරු ඇඳීමට ඒ විස්තර ඇතුළත් කරලා අඳින්න. මෙතනදී අපිට सिद्ध වෙනවා මේ මෝටර රථයේදී උඩ යට වම දක්වන ඉහළ පහළ ඉදිරිය යන ඔක්කොම ඒ කියන්නේ views හයම අඳින්න सिद्ध වෙනවා. එතන මම පෙන්වන්න ඕනේ උනේ මේ first angle සහ third angle projection අතර තියෙන වෙනස සහ ඒ projection එකෙන් කොහොමද අපි views ටික ලබා ගන්නෙ? ඒක කොහොමද නිර්මාණය කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඉතින් අපි මේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. අපි මේ සම්බන්ධයෙන් වීඩියෝස් ගොඩක් AFM YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරලා තියෙනවා. මේ මේ තියෙන ඒ අතරින් සමහරක් ඒවා අපි විස්තර කතා කරලා තියෙනවා. orthographic projections, drawing standards පිළිබඳව කතා කරලා තියෙනවා. අපි පාවිච්චි කරන drawing sheets and layouts, ඊට පස්සේ අපි sample drawings අඳින විදිය කතා කරනවා. ड्रॉइंग इंस्ट्रूमेंट्स भी बहुत कथा करला थी ना लेटरिंग एंड डिमेंशंस स्टैंडर्ड्स भी बहुत कथा करला थी ना आई थिंक बट तब दूर डट ये वीडियोस बाला ला में संबंधिंग वैरी दूर आते हैं ना कराए के ला मैं बाला पर उत्ती ना आई थिंक ओबर में वीडियो रखा थी ना ओबर लाइक करन बट पुलवां ये मग देने के लिए आशन हम पाल इन कमेंट करन ये बतन ओबर की वटीना फीडबैक एक आप इट वेदगत एक आप इट पहल इन कमेंट करन යාළුවෙකුටත් බලන්න මේ AFM channel video එක share කරන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක රැඳී සිටින්න. අපි ඉදිරියේදී මෙවැනි videos ඉදිරිපත් කරනවා. ඒ සඳහා subscribe කරන්න කියලා ඉල්ලමින් අද දේශනේ මෙයින් සමාප්ත කරනවා. ස්තුතියි.